විශාල නායයාමක් හේතුවෙන් උඩුවරදී වස දැමුණු බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීම අද ආරම්භ කර තිබෙනවා. ඒ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිසියේ මැදිහත් වීමෙනුයි. පවතින අධික වර්ෂාවත් සමග උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන්දොරටු හතම විවෘත කර තිබෙනවා. ඊයේ දිනේදී ජලාශයේ ජලධාරිතාවය තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ජලාශයේ වාන් ජලය උල්හිටිය ඔයට මුදා හැරීම හේතුවෙන් හොබරියාව රත්කිඳ ප්‍රධාන මාර්ගයේ උල්හිටිය පාලම මේවන විට ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ හුරුළු වැව, අලුත් දියුල් වැව, කිවුලේකඩ හා මනන් කට්ටිය යන වැව් වාන් දමමින් පවතින බව වාර්තා වනවා. මෙතර කුඩා වැව් රැසක්ද මේවන විටත් පිටාර දමමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවයිනේ උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල පැවති තදවැසි තත්ත්වයේ අඩුවීමක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන අද දිනේ සිට ඌව පළාතේ සහ නැගෙනහිර පළාතේත් ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අපි වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මඩ කලපුව දක්වා වන වෙල්ලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පුද්ගලයින් 109635 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.